සුභ සන්ධ්‍යාවක්. ඔබ කොන්නේ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මම නජිත් මාතරගේ. මම ගයාලා ක්‍රෝණි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. නව ශ්‍රීලන්ත ප්‍රහාරයෙන් 49ක් මියයයි. මංගලික වෙඩකයන් 99න් බේරේ. ජාත්‍යන්තර කටයුතු වලදී ශ්‍රී ලංකාව සහ කෙන්‍යාව සහයෝගයෙන් කටයුතු කිරීමේ එකඟත්වයක්. මාධ්‍ය වේදින්ට ලැබෙන වසර තවත් සුභ වේයි. මීටත් වඩා ශිෂ්‍යත්ව ලාභීන් පිරිසක් රටට දයාද කරමින් උසස් වෘත්තීය ජනමාධ්‍ය කලාවක් බිහි කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ප්‍රමිතින් තොර වස්ත්‍රත ආනයනයට තහනමක්. දරුවන්ට මව්පියන් අහිමි කළ රිය අනුතර. නව ශ්‍රීලන්තයේ අඳුරුත්ම දිනයේ ලෙස අද ඉතිහාසයට එක් වුණා. ක්‍රයිස්ට්චර්ච් නගරයේ සිදු වූ වෙඩිතැබීමෙන් පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමගම අඳුරුත්ම දිනයේ උදා වූ බව එරට අග්‍රාමාත්‍ය ජසින්ටඩා ආඩේ නිවේදනය කළා. නව ශ්‍රීලන්තයේ සිදු වූ මෙම ඛේදනීය සිදුවීම පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ නිල්මිනි විවලතැන්. නව ශ්‍රීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශය පිළිබඳව මීට පෙර ලෝක අවධානය යොමු වූයේ එහි සිදු වූ දරුණුතම භූකම්පනය හේතුවෙන්. නමුත් වසර 8කට පසු අද එම ප්‍රදේශය නැසෙන්නේ එවැනිම කම්පනය දනවන එහෙත් වෙනස් වූ කතාවක්. අද පස්වරුවේදී නව ශ්‍රීලන්තයේ ක්‍රයිස්ට්චර්චේ මුස්ලිම් දේවස්ථාන දෙකකට කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වුණා. එම ප්‍රහාරයෙන් 50 දෙනෙකුට පමණ ජීවිත අහිමි වුණා. ඒ වගේම බරපතල තත්ත්වයේ පසුවන 20 දෙනෙකු පමණ ක්‍රයිස්ට්චර්ච් රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබනවා. ඉස්ලාම් ආගමික ස්ථාන දෙකකට ඇතුළු වූ තුවක්කුකරුවන් වෙඩි ප්‍රහාර එල්ල කරමින් පලා ගියා. එම සිද්ධියෙන් තුවාල ලැබූ 20 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි නව ශ්රීලන්තයෙන් වාර්තා වන්නේ. බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයන්ද එම අවස්ථාවේ එක් ආගමික ස්ථානයක සිට තිබෙනවා. ඔවුන් ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් රැගෙන යාමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කළා. ඒ හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හානියක් සිදු වූයේ නැහැ. වෙඩිතැබීමට සම්බන්ධ වූ බව කියන පුද්ගලයින් 4 දෙනෙකු නව ශ්‍රීලන්ත පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඉන් එක් පුද්ගලයෙකු ඕස්ට්‍රේලියා ජාතිකයෙකු බවටයි සැක කෙරෙන්නේ. This is one of New Zealand's darkest days. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ 28 හැවිරිදි එම සැකකරු අන්තවාදී ත්‍රස්තවාදීකු බවයි. ආරක්ෂක හේතු මත ප්‍රදේශයේ පාසල් හා රෝහල් ඇතුළු ස්ථාන රැසක් වසා තැමීමට එරට පොලිසිය කටයුතු කළා. නව ශ්‍රීලන්ත ඉතිහාසය තුළ අද දිනය අඳුරුම සහ දුක්බරම දවසක් ලෙස සටහන් වේවි. මෙහි සිටින මුස්ලිම් ජනතාව පමණක් නොවේ, බහු සංස්කෘතික රටක් විදිහට සියලුම ජනතාව අද මෙම සිදුවීම සම්බන්ධයෙන් එකාවන්ව කම්පණයට පත්වන ආකාරය අපට දකින්නට ලැබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා කෙන්‍යා ජනාධිපති උහුරු කෙන්‍යාටා මැතිතුමා අතර හමුවක් සිදු වුණා. ජාත්‍යන්තර තලයේදී දෙරටම සහයෝගයෙන් කටයුතු කිරීමට නායක දෙපළ මිහිදී එකඟතාවකට පැමිණියා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගී වීම සඳහා කෙන්‍යාවේ නයිරෝබි නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කෙන්‍යා ජනාධිපති උහුරු කෙන්‍යාටා මහතා අතර හමු සිදු වුණේ එරට ජනාධිපති මන්දිරයේදී. කෙන්‍යා ජනාධිපතිතුමා මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව උණුසුම් අයුරින් පිළිගත්තා. දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව ඉදිරියේදී වඩාත් පුළුල්වනු ඇති බවට කෙන්‍යාටා මැතිතුමා විශ්වාසය පළ කළා. කෘෂි ක්ෂේත්‍රයේ කටයුතු වලදී සහයෝගයෙන් ක්‍රියා කිරීමට නායක දෙපළ මෙහිදී එකඟ වුණා. කෙන්‍යාවේ පොල් වගාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිතුමා එකඟතාව පළ කළා. ශ්‍රී ලංකිකයන් රැසක් කෙන්‍යාවේ විවිධ රැකියාවල නිරත වන අතර ඔවුන්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. මේ අතර රුවන්ඩා අග්‍රාමාත්‍ය එඩුවාඩ් නිග්‍රෙන්ඩ් මහතාද නයිරෝබි අගනුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නයිරෝබි නුවර පිහිටි කෘෂි වනවගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථාන මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිතුමා මහත් හරසරෙන් පිළිගත්තා.
கிருஷி வனவகாவு பிலிபந்த ஜாத்தியந்தர மட்டமே பரிஷன மேசிதுகிறனவா ஸ்ரீ லங்காவேது கிருஷி க்ஷேத்ரே பரிஷன கட்டியுது சந்தா மிம ஆயத்தனே சஹாய ஹிமவதி மெனவா மிம கட்டியுது தவதுருடத் புருள் கிரீமட்டு ஜனாதிபதிமா வெத மெதி எகங்கதாவ பலவுனா ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மெத்துமா மிம பரிஷன பூமியே கொஸ்பலையாக சிட்டுவிமட்டத எக்குனா மேதி அதாஸ் தக்கு பார்லிமேந்து மந்திரி சுசில் பிரேமஜயந்த் மகதா சந்தஹான் கலே ஸ்ரீ லங்காவே பரிசர சம்ரக்ஷணிய சக சுபாதாமே திரபயாத்ம வெனுவின் ஜனாதிபதித்துமாகி மகபின்னிமை அடுத்தே வெதகத் தீந்து தீர்ண ரசக் கின அதிபவாய் ஜனாதிபதித்துமா அத சந்தியாவே எதுமா கென்யாவே வெசன ஸ்ரீ லங்கைக்கன் கென்யாவே விசேஷமா ஸ்ரீ லங்கைக்கன் வியாபார ශේෂ්ඨ ගණනාවක නිරත වී සිටිනවා. ඒ නිසා මේ අය සමග හමු වී සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙන සිටිනවා. ඒ වගේම හෙට දවසේ එතුමා ශ්‍රී ලංකාවේ නියෝජනය කරමින් මේ කෙන්‍යාවේ පිහිටා තිබෙන බෞද්ධ සිද්ධස්ථානය කරා ගොස් වැඳ පුදා ගැනීමටත් සූදානම් වී සිටිනවා. ගරු ජනාධිපතිතුමාගේ කෙන්‍යානු සංචාරය පිළිබඳ තවදුරටත් තොරතුරුත් සමග හමු වන බලාපොරොත්තු වෙන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික්‍රම කෙන්‍යාවේ නයිරෝබි නුවර සිට අයවැය කාරක සභාව විවාදයේ තුන්පන දිනේ අතයි අධ්‍යාපන නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන යන අමාත්‍යාංශ දෙකෙහි වැය ශීර්ෂ 6ක් පිළිබඳ විවාදය අද දිනේ පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එෙහිදී අදහස් දක්වූ මැති ඇමතිවරුන් ලංකාවේ විද්‍යාව උගන්වන ගුරුවරුන්ගේ 45%යි විද්‍යාවට පුහුණු කරලා තියෙන්නේ. ගණිත ගුරුවරුන්ගේ 16%යි පුහුණුව ලැබලා තියෙන ගණිතය උගන්වන්න. ඒ අධ්‍යාපනයේ ඒ තරඟයත් එක්ක අති විශාල මුදලක් වෙන් කරලා උගෙන ගන්න දරුවන්ට හැර සාමාන්‍ය පහළ පන්තික දරුවන්ට ඉතාම දුෂ්කරයි මේ විශ්වවිද්‍යාලවල තියෙන ඒ ස්ථාන ටිකට එන්න. අපේ මහජන දිනයට ගියාම හුඟක් තරුණ තරුණියන් එනවා අපිව මුණ ගැසෙන්න. අපෙන් ඇත්තටම ඉල්ලන්නේ රැකියාවක්. ඇත්තටම මේක ලැජ්ජ වෙන්න කරුණක්. දේශපාලකෙක් හොයාගෙන එනවා රැකියාවක් ඉල්ලන්න. මම අපෙන් රැකියාව ඉල්ලන්නේ එන මේ දරුවන් අපිට වැඩි සාර්ථක අධ්‍යාපනය කරලා තියෙනවා ගුණවත් අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ මේ අධ්‍යාපනයෙන් ඉහළ ආදායමක් ලබා ගන්න ඒ අයට අවස්ථාවක් තිබිය යුතුයි අද විදුහල්පතිවරු සීසී කර මාරු කරන්න යනවා රාජකීය විද්‍යාලයට පවා දේශපාලන හෙන්තයෝ දාන්න යන ක්‍රමය වෙනස් කරලා චක්‍රලේඛන ප්‍රකාරව පත් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා සම්පූර්ණ අසත්‍යක් මේ දේශපාලන හෙන්තයෝ දාන්න යනවා කියන එක ඇත්ත වශයෙන්ම මේ ලස්සන උනේ එහෙම තමයි රාජ්‍ය සේවා කොමිසම දුන්න ගයිඩ්ලයින් එක අනුව ඒ ක්‍රමවේද වලට සම්මුඛ පරීක්ෂණ කරලා තමයි මේ අර විදුහල්පතිවරු පත් කරන්න මේ අවශ්‍ය නිර්දේශ දුන්නේ අපේ මේකක් උඩ නෙමෙයි මේ ශේෂ්ත්‍රයේ අපි ආයෝජනය කරලා තියෙන මුදල් දිහා බැලුවාම 2011 ඉඳලා 2014 වෙනකන් සසඳද්දී ඒ ආණ්ඩු කාලේ බිලියන 104.961ක් වියදම් කරලා තිබෙනවා ඒ වගේම අපේ ආණ්ඩු කාල සීමාව තුළ දැනටම බිලියන 2956ක් අපි වියදම් කළද දෙගුණයක් මේ රටේ දරුවන්ට ටැබ් එකක් දීම ප්‍රශ්නයක් නෑ ඊට ඉස්සෙල්ලා ලබා දිය යුතු දේවල් තියෙනවා ඩෙස්පුටු නැති පාසල් තියෙනවා පාසල් කීයක් තියෙනවද ටකරම් මහලවල් හදාගෙන උතුරේ ප්‍රශ්නේ නැද්ද නැගෙනහිරේ ප්‍රශ්නේ නැද්ද ඒගොල්ලෝ ආණ්ඩුව කාලේ කිසිම කරන්නේ නැහැ අපි අපේ ආණ්ඩුව ඇවිල්ලා තමයි අවුරුදු 4 කොකම කඩලා දුන්නා මේ උතුරේ කෙනෙක් නැගිලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජේ සුරක්ෂා රක්ෂණය මේ රටේ නිර්මාණය කරා ඒකට නොඑක් කකුලෙන් ඇදිලි දේවල් තිබුණා පොට්ටික දුන්නනම් නිලැඳුන් ටික දුන්නනම් ශිෂ්‍යත්වේ දුන්නනම් නොමිලේ අධ්‍යාපනය දෙනවනම් ගොඩනැගිලි පහසුකම් දෙනවනම් ගුරුවරු ටික දෙනවනම් ටැබ්බයක් දෙන එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ මුතුමනි විදුල්ප සේවයේ අපි දන්නවා 363 ජාතික පාසල් පද්ධතියේ 303කට තවම ඉන්නේ වැඩවලන විදුහල්පතිවරු මේ ජාතික පාසල් වල ඉන්න විදුහල්පතිවරු වැඩවලන විදුහල්පතිවරු වෙන්න පුළුවන් හැබැයි ශ්‍රේණිධාරී මමත් විරුද්ධයි වැඩවලන විදුහල්පතිවරු ඉන්නවට ශ්‍රේණිධාරී නොවන හරිද ගණිතය උගන්වන්න සිද්ධලා තින්නෙත් විද්‍යාව උගන්වන්න සිද්ධලා තින්නෙත් මේ සියල්ල කරන්න සිද්ධලා තින්නේ කලා උපාධිධාරීන්ගේ මොකද හේතුව විද්‍යාව සහ ගණිතයට සම්බන්ධ උනාය කවදක්වත් දැන් එන්න අඩු වෙලා යනවා විශේෂයෙන් ගුරු වෘත්තියට එන එක ඔබතුමාය කාලවක් වානුවේ අර විද්‍යාපීඨ වලට ගත්තේ නැහැ 2015 විද්‍යාපීඨ වල ගන්න එක ඩිලේ වෙලා 2013 මම තමයි මේ සැරේ බැචස් දෙකම ගන්න තීරණය කළා දැන් මේ සැරේ අපි ගැසට් කරා බැචස් දෙකම ගන්න ගරු මන්තුමනි මේ ඇත්තමයි කියන්නේ මේ 2015 වල ඉස්සලා වෙච්ච එකක් මේ ඔබතුමාට කවුරුද වැරදි තොරතුරු දීලා ඊඑස් දෙකම වල හරි රයි මාධ්‍යවේදීන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ඇසිතිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙල ලබන වසරේ තවත් ව්‍යාප්ත කරන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. මාධ්‍යවේදීන් 109 දෙනෙකු සඳහා
ඇසිදිසි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. උපාධි, පශ්චාත් උපාධි, සහතික පත්‍ර, ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා හැදෑරීම සඳහා මාධ්‍යවේදීන්ට මෙම ශිෂ්‍යත්ව ලබා දෙනවා. උපරිමය රුපියල් ලක්ෂ දෙකක් දක්වා ලබා දීම විශේෂත්වයක්. 2006 වසරේදී ආරම්භ කළ ඇසිදිසි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ වන විට මාධ්‍යවේදීන් 848 දිනකට ශිෂ්‍යත්ව පිරිනමා තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන මගින් ජනමාධ්‍යවේදියා දැනුවන් කුසලතාවෙන් හා ආකල්පමය වශයෙන් සංවර්ධනය කරන්නට පුළුවන්. ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්වයේ ජනමාධ්‍යවේදීන් වෙත ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලැබෙන අතිවිශිෂ්ට තිළිණයක් සේම යුගයේ මහා සමාජ වගකීමක් ඉටු කිරීමක් වෙනවා. මීළඟ පියවරේදී මීටත් වඩා ශිෂ්‍යත්ව ලාභීන් පිරිසක් රටට දයාද කරමින් උසස් වෘත්තීය ජනමාධ්‍ය කලාවක් බිහි කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපිට අවශ්‍ය කියලා තියෙන වෘත්තීය ජනමාධ්‍යවේදීන් පිරිසක් මේ රටට. අපේ රටේ ඉන්න හොඳ ගවේෂණාත්මක වෘත්තීයවේදී මාධ්‍යකරුවන්. නිර්මාණාත්මක මාධ්‍යකරුවන් ඉන්නවා. මේ තමයි අපිට දියුණු කරන්න අවශ්‍ය වෙන්නේ. අද ලොකු තරඟයක් තියෙනවා රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය අතර. ඒ නිසා අපි හිතනවා මේ වැඩසටහන තුළින් මාධ්‍ය රටාවක්, මාධ්‍ය කලාවක් අපිට බිහි කරන්න පුළුවන්. ප්‍රමිතියෙන් තොර මගී බස් රථ ගෙන්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. බහණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ බස් රථ ආකාරයෙන් සකස් කොට මගේ ප්‍රවාහනයට යොදා ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේ බැහැදැකීමේ අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම අදහස් පළ කළේ. රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාද මෙම සංචාරයට එක් වුණා. අපි ඉදිරි සති දෙක ඇතුළත අපිට වාර්තාවක් ඉල්ලලා තියෙන වාර්තාව අනුව රටට හොඳ ප්‍රමිතියක් ඒ අදාළ අංශවලත් එක්ක සාකච්ඡා කරලා තීරණය කරනවා. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙන කැබිනට් මණ්ඩලයට අරන් ගිහිල්ලා පාර්ලිමේන්තුවත් දැනුවත් කරන්න මෙන්න මේ වගේ ප්‍රමිතිය සහිත බස් රථ තමයි ඉදිරියට ගෙන්නන්න පුළුවන් වෙන්නේ කියලා. දුම්රිය දෙපාර්තමේන්තුව තුලත් විශේෂයෙන්ම දුම්රිය මැදිරිය 160ක් අපි අනුම් කරලා තියෙනවා. ඒ වගේම උඩරට ධාවනය සඳහා දුම්රිය එන්ජින් 12ක්, ඒ වගේම බලවේග කට්ටල 12ක් අපි දැන් අනුම් කරලා පළවෙනි බලවේග කට්ටලේ ඇවිල්ලා ඒක උත්තර දේවී දුම්රිය ලෙස ගමන් කරනවා. ඒ වගේම කැලණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම අපි ආරම්භ කරලා තියෙනවා. මෙම හමුවේ අනතුරුව අමාත්‍යවරුන් දෙපළ මහනුවර දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. රූපවාහිනි සහ ගුවන් විදුලි විකාශන කටයුතු පහසු කිරීම සඳහා නෙළුම් කුළුණ සූදානම්ව පවතිනවා. ඒ පිළිබඳ මේ වාර්තාව දිනුෂිතිර සිංහගෙන්. දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස නිර්මාණය වෙන නෙළුම් කුළුණටයි අද අපි සංචාරය කරන්න ආවේ. අපි දැන් ඉන්නේ පොළොව මට්ටමේ සිට මීටර් 259ක් උස කොටසක. ලංකාවේ සංචාරක ආකර්ෂණය වැඩි කරගන්න වගේම කොළඹ නගරයේ තියෙන වාණිජමය වටිනාකම වැඩි කරන්න නෙළුම් කුළුණ සුවිශේෂී දායකත්වයක් සපයනවා. ඉදිරියේදී සංචාරකයන්ට වගේම සන්නිවේදන කුරුලක් ලෙස මේ නෙළුම් කුළුණ සංවර්ධනය වෙන්න නියමිතයි. තවත් නොබෝ දිනකින් ජනතා ඉදිරිපත් කරන්නට මේ වන විට පවතින්නේ ඉදිකිරීම් අවසන් අදියරේ. තාක්ෂණික ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීම අරමුණු කරගනිමින් ඉදිකළ නෙළුම් කුළුණේ සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ මෙන්ම භෝජනාගාර ආදියද පවතිනවා. මෙහි ඉදිකිරීම්වලට දායක වූයේ ශ්‍රී ලංකාවේ හා චීනයේ ඉංජිනේරුවන් පිරිසක්. චීනයේ ණය ආධාර මත විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ පූර්ණ මෙහෙවීමෙන් නෙළුම් කුළුණ ඉදිකරනවා. එම ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතින අතර කැබිනට් නොවන අමාත්‍ය අජිත් වී පෙරේරා මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පසුගිය රජය නෙළුම් කුළුණ ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 104ක ආයෝජනයකින් තමයි සිදු කළ තියෙන්නේ. ණය මුදලක් වශයෙන් ලබාගෙන ඒ ණය මුදලින් තමයි මේ ඉදිකිරීම කළ දෙන්නේ. අපේ රජය බලයට පත් වුණාට පස්සේ අපි ඒ කටයුතු නතර කරේ නැහැ. දැන් රජයේ විදිහට අපි කල්පනා කරන්නේ මේ වටිනා දේපලෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්නේ කොහොමද කියලා. සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථානයක් බවට පත් කිරීමට රජය අපේක්ෂා කරනවා. ඩිජිටල් යටතල පහසුකම් අමාත්‍යවරයා හැටියට අපේ රටේ සන්නිවේදන ක්ෂේත්‍රයට කොහොමද අපි මේ ස්ථානය යොදා ගන්නේ? ඒ රටට ගැලපෙන මේ ස්ථානයේ උපරිම ප්‍රයෝජනය රටට ලබා ගන්න පුළුවන් විදිහේ කළමනාකරණ විසඳුමක් අපි සොයාගත යුතුව තියෙනවා. අපි දැන් මේ ඉන්නේ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියේ. ඉදිරියේදී ජනතාවට මේ ස්ථානය ඉඳලා තමයි කොළඹ නගරයේ සුන්දරත්වය බලා ගන්න පුළුවන් වෙන්නේ. වගේම විශේෂයෙන්ම සංචාරකීන්ට මේ ස්ථානය බොහොම වටිනා ස්ථානයක් බවට පත් වෙනවා.
ගුවන්විදුලි වගේම රූපවාහිනී ආයතනවලට ඉදිරියේදී සම්නිවේදන කටයුතු පහසු කරන්න, ඒ සම්ප්‍රේෂණ හැකියාව තමන්ගේ විකාශන කටයුතු පහසු කරන්න ඉදිරියේදී මේ ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම තමයි රජයේ බලාපොරොත්තු වෙන්නේ. ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ තේරවාදී සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුම මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන යෝජනාව ලබන 23 වනදා ඉදිරිපත් කිරීමට මෙවන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. ඒ නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ත්‍රිපිටකාභි වන්දනා සතිය හෙට ආරම්භ වෙනවා. මේ නිමිත්තෙන් සෑම නිවසකම හා රාජ්‍ය ආයතනයකම බෞද්ධ කොඩියක් එම සතිය පුරා ඔසවා තබන ලෙස රජය ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම හෙට දිනේදී දිවයිනේ සියලු පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් දීප ව්‍යාප්ත පිණ්ඩපාත දානමය පින්කමක් සංවිධානය කර තිබෙනවා. එම පින්කම් වලටද සහභාගී වන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. විදේශයන්හි ශ්‍රී ලාංකික විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින්ද මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි රජය පවසන්නේ. හෙට දිනේ සිට සතියක් පුරා මේ නිමිත්තෙන් දීප ව්‍යාප්තව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. ත්‍රිපිටකය ලෝක උරුමයක් වසුරකින්නට යෝජනා කෙරෙන ජාතික මහෝත්සවය මාර්තු 23 සවස 2ට ශ්‍රී දළදා මාලිගාවේ මහා මළුවේදී ත්‍රිපිටක අභිවන්දනා පහන් හැඟුම් භවේ ගල් අපරාධකරුවන්ට දඩුවම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ නගන චෝදනාවලට පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පිළිතුරු ලබා දුන්නා. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී. විමල් වීරවංශ මහත්තයලා, ගම්මන් පිරළ මහත්තයලා, දල සරහපරම මහත්තයලා කියනවා අපරාධ කරපු අයට වහාම දඬුවම් දෙන්නලු රටට පේන්න මාධ්‍යවල ලොකු අඩහැරයක් පානවා. ආපහු කියනවා දේශපාලනික වශයෙන් පරිගන්න හදන්නේ පාළු. ඉතින් මේක හතර බීරි කතාවක්. විමල් වීරවංශ මහත්තයාට බරපතල චෝදනා නඩු විභාග රාශියක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට චෝදනා තියෙනවා. මේ වෙනකොට අධිකරණයේ විභාගයෙන් පවතින නඩු හබ රාශියක් තියෙනවා. මේ අයට දඬුවම් දෙන්න අවශ්‍යයි. සමාජය තේරුම් ගන්න ඕනේ හොරු අල්ලනවට බය කවුද? හොරු අල්ලන නිලධාරීන් මාරු කරන්නේ කවුද? මං හිතන්නේ අපේ රට දැනගන්නට ඕනේ. දැන් අපි දැක්ක කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගන්නකොට එතුමා අධිකරණයට කියනවා මාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් ඉල්ලනවා එතුමා. මේක පුරුද්දක් වෙලා දැන් මේක සමාජයේ සමාජගත වෙලා තියෙන තරම කොච්චරද කියනවනම් බරපතල මංකොල්ලකාරයෙක් ක්‍රව්‍ය ව්‍යාපාරිකයෙක් වෙන මදුෂ්‍ය අත්අඩංගුවට ගන්න එපා කියලා දැන් අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලනවා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ දේශපාලන අනාගතය කඩාකප්පල් කිරීමට ඇතැම් දේශපාලනඥයන් ඔහුට එරෙහිව විවිධ කුමන්ත්‍රණ සිදු කරන බව නීතිඥ එකමුතුව පවසනවා. අමාත්‍යවරයාට එරෙහිව අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් අවධාරණය කළේ. මේ අජිත් ලක්මාල් නැමැති තරුණයා හුදෙක්ම ද්වේෂ සහගතව උන්ගේ දේශපාලන උමනාමන වෙනුවෙන් ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහත්මයාගේ දේශපාලන ගමනට බාධා කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කරනු ලැබුවා. මේ කරුණ සම්බන්ධයෙන් වහාපති පොලිස්පති මැදිහත්විය යුතුයි. මේ සිද්ධියේ ඉන්නවා සැකරු සුපුන් බුද්ධික කියලා පුද්ගලයා, ඉන්නවා රෝහිත කියලා තව සැකකරුවෙක්, ඊට අමතරව තමයි ඔය කසුන් කියන පුද්ගලයා, ඊට අමතරව ඉන්නවා චමිල් කියලා පුද්ගලයා. ඒතකොට දැනට අත්අඩංගුවට ඉද්දී රෝහිත කියන පුද්ගලයා. මේ සැකකරුවන් හෙළි වෙන බියෙන් තමයි මේ පරීක්ෂණ නිලධාරියා මේකෙන් ඉවත් කරන්න උත්සාහ කරන්නේ. එනිසා පොලිස් ප්‍රතිතොරියා වහම තේරුම් ගත යුතු කරුණක් තිබේ. සජිත් ප්‍රේමදාස මේකට බද්ධ කරගන්නේ දේශපාලන මුහුණුවරක් දෙන්න. එහෙම නැත්නම් මේ වෙනකොට සජිත් ප්‍රේමදාස වරදක් කරලා තිනවනා නම්, ඔහුගේ ලේකම්වරයා වරදක් කරලා තිබෙනවා නම් පොලිස්පතියා වහම ප්‍රශ්න කළ යුතුයි. පන්නිපිටිය ඇරැව්වල විද්‍යාලෝක මහාවිද්‍යාලයේ ඉදිකළ නව සම්පත් මධ්‍යස්ථානය විවෘත කෙරුණා. නව සම්පත් මධ්‍යස්ථානයේ විවෘත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් දෙමෙල් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පාදුක්ක සහ පළාත් සභා මන්ත්‍රී රොඩ්නි ප්‍රශේන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ මෙම සම්පත් මධ්‍යස්ථානයේ ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 200ක් වැය කර තිබෙනවා. පාසලේ සෙසු සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 70ක් ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු කර ඇත්තේ.
අපි ගිය වසරේ විතර මිලියන 68000 මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළා. ඒක වෙන් කරනකොට ළඟම පාසල් හොඳම පාසල් සංකල්ප යටතේ ගොඩනැගිලි දෙකක් අපි නැගෙනහිර ඇරවලට දුන්නා. පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේ බිෂොප් එකේ ශ්‍රවණාගාරයේ තත්ත්වයට ගෙනාවා. අපි ලක්ෂ 140 නවීන පන්නේ කුතු පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේ හෝල් එක. එකම ජාතික පාසලේ විදුහල්පති නිල නිවසක් තිබෙන්නේ. අපි ඒ නිල නිවස හැදුවා. විදුහල්පති දැන් පාසලේ ඉන්නවා. ආනන්ද සමරකෝන් මහත්තයා ඉගෙන ගත්ත ආනන්ද සමරකෝන් පාසල පිළියන් වහන්න ගියා පහු ගියා. අද අපි එක ළඟම පාසල හොඳම පාසලතේ ලක්ෂ 2000ක් වියදම් කරලා හදන අනාගතයේ පිළියන්දල නගරේ ප්‍රශ්න බිලිදුරක් වෙන පාසලක් කරමින් යනවා. අපේ ආණ්ඩුවේ අංක 1 අධ්‍යාපනයේ අංක 2 අධ්‍යාපනයේ අංක 3 අධ්‍යාපනයේ වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් පිරිසක් කඩුවෙල රණාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසේ නිලධාරීන් බැටලීම් සිදු කළා. ඒ වෑන් රථයේ කොල්ලකා රථයේ හිමිකරු අත්පා බැඳ එම වෑන් රථයෙන්ම රැගෙන යමින් සිටියති. පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා. නාවික හමුදා වෑන් රථයක් ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. එකම පවුලේ මව, පියා සහ මවගේ මවයි සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ. මියගේ යුවලගේ දරුවන් 3 දෙනා බරපතල තුවාල ලැබුවා. ඔවුන් මංගල උත්සවයකට සහභාගි වීම සඳහා යමින් සිටියදී අනතුරට ලක්ව ඇත්තේ. ගාල්ල දෙවට වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර ඇති සර්ෆින් හෙවත් දියමත ලිසායාමේ මධ්‍යස්ථාන ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියේද සහයෙන් මෙම ඉදිකිරීම් ඉවත් කළා. ඊට විරෝධය දැක්වූ පිරිස් ටයර් පුළුස්සා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළා. පසුව පොලිසිය පැමිණ වාහන ගමනාගමනයට හැකිවනසේ මාර්ගය යථා තත්ත්වයට පත් කළා. මත්තල ගුවන්තුටුපළ මාර්ගයේ අන නොතකා ධාවනය කළ කැබ් රථයක තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. සූර්ය වැව වලසපුගල පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළා. ඔස්ට්‍රේලියා හමුදා අංශ සමාජිකයින් දහසක් හා එරට නාවික හමුදාවට අයත් යුද නෞකා 4ක් රැගත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටිනවා. ලබන 23 වනදා සිට 29 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඔවුන් කොළඹ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් හමුදා සහයෝගිතා කටයුතු හා පුහුණුව, ආපදා කළමනාකරණය, මානුෂීය මෙහෙයුම් සිදු කිරීමට නියමිතයි. ඒ ඉන්ඩෝ පැසිෆික් එන්ඩ් එවර් 2019 යන තේමාව යටතේ. කොළඹදී අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළි කෙරුණේ. First of all, this is the biggest defense cooperation that we have ever had with Sri Lanka. මේ අපි ශ්‍රී ලංකාවත් එක්ක ආරම්භ කරපු ආරක්ෂක කටයුතු පිළිබඳ විශාලතම සැලැස්මක්. මුලින්ම මේ සැලැස්ම ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවත් එක්ක. පසුව ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, වියට්නාමය සහ සිංගප්පූරුව වැනි රටවල් සමගත් මේ සැලැස්ම අපි ආරම්භ කරනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අපි ආරාධනා කළා මෙහි වැදගත් අංශ සඳහා එක්වන්න කියලා. ශ්‍රී ලංකාව අපට ඉතාම වැදගත් සමාජිකයෙක්. මේ සැලැස්ම තුළින් ශ්‍රී ලංකාවට වගේම ඔස්ට්‍රේලියාවටත් වරප්‍රසාද රසක් හිමි වෙනවා. රන් රිදි මුතු මැණික් පැළඳීමට බොහෝ කාන්තාවන් ඇලුම් කරන බව නොරහසක්. එහෙත් මේ කාන්තාවන් ඇලුම් කරන්නේ මැණික් සෙවීමට. ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කළුගඟ ප්‍රදේශය මැණික් සඳහා කලක්පුරා මහත් ප්‍රසිද්ධියක් උසුලනවා. වසර ගණනාවකට පෙර බහුල වශයෙන් මෙම ප්‍රදේශයෙන් මැණික් හමුවීමත් සමග බොහෝ දෙනා පතල් කර්මාන්තයට යොමු වුණා. වර්තමානයේදීද එම කර්මාන්තය නිරත වන පිරිස් බොහෝ සිටිනවා. එහෙත් විශේෂත්වය වන්නේ කාන්තාවන් වැඩි වශයෙන් පතල් කර්මාන්තයේ නිරතව සිටීමයි. ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හත්තොට අමුණ කළුගඟ මා ඔය මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටි කිරිඳි ඔය ප්‍රදේශයේද මැණික් ගැරීම මෙසේ බහුලව දක්නට ලැබෙනවා. දැන් මේ වෙනකොට මැණික් කොච්චරගේ හම්බෙලා තියෙනවද? හම්බෙලා තියෙනවා. ඉතින් ගඟේ වැඩ කරලා හම්බෙලා තියෙනවා. අවධානය ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත. දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේදී තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරාට අවස්ථාව හිමි වනු ඇති බවට වාර්තා වනවා. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී දිවාරාත්‍රී තරගයක් ලෙසයි හෙට තරගය පැවැත්වෙන්නේ. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් 4:30 වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා කැඳවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ඇන්ජලෝ පෙරේරා 2016 වසරින් පසුව එක්දින තරගයකට ක්‍රීඩා කර නැහැ. මේ දක්වා ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 4ක් පමණයි.
කේප් ටවුන් ක්‍රීඩාංගණයේ තනතිරුව පිටිකරුවන්ට වඩා වාසිදායකක් බව ක්‍රිකට් විචාරක මතයයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික අතුරුසිංහ මහතා යළි දිවයිනට කැඳවීම හේතුවෙන් මෙම තරගයේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් මහතායි. මේ අතර එළමිණ ක්‍රිකට් ලෝකසලන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා කටයුතු කරන ඇති බවයි වාර්තා වන්නේ. කණ්ඩායමේ වත්මන් කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ජෙරී වවුටර්ස් මහතායි. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ යුරේනි පත්මසේකර. හෙට දිනේදී සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස දෙකෙන් පසුව තැනින් තැන වැස ඇතිවීමේ ඉඩ කඩක් පවතිනවා. දෙවන වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලදී තැනින් තැන වැස ඇතිවීමේ ඉඩ කඩකුයි පවතින්නේ. අනෙකුත් මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වැස රහිත කාලගුණික තත්ත්වයක්. දිවයිනට සුළං හැමීම සිදුවනවා ඊසාන දෙසින්. සුළඟේ වේගය පැයට කිලෝමීටර 10ත් 20ත් අතරගයක් ගන්නවා. මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කිහිපයක බල පැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. එසමගින් අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යළිත් හමුවමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk